කලමෙම කියනට ඕන මේක සංවිධානාත්මක පාර්ලිමේන්තුවේ පනතකින් සුබසාධක සංවිධානයක් හැටියට ලියාපදිංචි වෙච්ච සංවිධානයක්. එවැනි සංවිධානයක් මගින් මෙවැනි විශේෂයෙන්ම බෞද්ධයන්ට මෙවැනි අපහාසයක් කිරීම බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම සාමාන්‍යයෙන් සම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ සිටින ජමේතුල්ලා උලමා සංවිධානයේ විසින් පවා මේ ක්‍රියාව දැනටමත් හෙලා දැකලා තියෙනවා. ශ්‍රී ලාංකිකයෙකුට අඩු ගානනේ අපේ ආසන්නයේ තියෙන මාලදිවයිනටවත් විසක් කාඩ් පතක් පත්‍රයකවත් පළවෙච්ච එකක් අරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම සෞදි අරාබිය ඇතුළු මුස්ලිම් ජනතාව සාතිශයේ බහුතරය ජීවත් වෙන කිසිම රටක බෞද්ධයෙකුට ආගම අදහන්න නිදහසේ ප්‍රචාරය කරන්න ඒ පිළිබඳව කතා කරන්න සූදානම් වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම විශාල වදවන්දන වලට පාත්‍ර වෙන සිද්ධ වෙනවා. පහුගිය වකවානුවේ අපි දැක්ක එවැනි වාතාවරණයක්. ඉතින් ශ්‍රී ලංකා සමාජය මෙවැනි අන්තවාදී සංවිධාන මගින් ගෙන යාමට උත්සාහ කරන්නේ එවැනි අන්තවාදී මුස්ලිම් ප්‍රවණතාවයකට. ඒ නිසා අපි ඉල්ල හිටිනවා සහජීවනයේ බලාපොරොත්තු වෙන සියලු මුස්ලිම් ජනතාවත් මෙවැනි අන්තවාදී ප්‍රචණ්ඩ මිනීමරු සංවිධාන ඉතාම ගණන සෑහෙන ප්‍රමාණයක් උතුරුහා නැගෙනහිර පළාතේ පටන් ලංකා පුරාම දැන් ඉතාම වේගින් වැඩ පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම සංචාරක වීසා මගින් පකිස්තානයේ සිට පැමිණ ලංකාවට ඇතුළු වී මෙවැනි දේශනා පවත්වමින් මුස්ලිම් යම් කණ්ඩායම් බෞද්ධයන්ට එරෙහිව ප්‍රචණ්ඩ විදියට මෙහෙවන බව දැනට තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් සමාජය තුළම මුස්ලිම් අය මරා දමන සන්නද්ධ ව්‍යාපාරයක් වාර්තා වෙලා තියෙන බව පුවත්පත් වලින් අපි දුටුවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වුණා පූර්ණව අධිකරණයේ මේ සම්බන්ධයෙන් ඇති බරපතලකම සැලකිල්ලට අරගෙන කටයුතු කරයි කියලා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා. ඒ වගේම මේක මුස්ලිම් සිංහල ගැටුමට අවශ්‍ය අවස්ථාවක් කරගන්නේ නැතුව මෙවැනි අන්තවාදී සංවිධාන සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියා කිරීම රජයේ වගකීමක් බව මේ අවස්ථාවේදී අපි අවධාරණය කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මහානායක ස්වාමින් වහන්සේලා සමස්ත බෞද්ධ ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕන. මොකද ඉතා දරුණු තලේබාන් අල්කයිඩා වර්ගයේ ප්‍රචණ්ඩ සංවිධාන ගණනාවක් මුස්ලිම් සමාජය අතරට රිංගා කටයුතු කරන බව අපට දැන් දැනගන්න ලැබී තිබෙනවා. ඒක ස්වාමින් වහන්සේලා හමු වෙලා සමාව ගන්න බවට එකඟතාවයක් උසාවිය මගින් ප්‍රකාශයට පත් කර සිටියා. ඒ වගේම වැදගත් වෙන්නේ මේ සංසිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය බලවත් අධීක්ෂණයට පාත්‍ර කරගන්න අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා. මේක අවස්ථාවක් කරගන්න කියලා මුස්ලිම් සමාජය අතරට ගොස් මුළු මුස්ලිම් සමාජයම දරුණු අන්තවාදයකට මෙහෙයවීමේ කටයුත්ත දැන් පටන් අරන් තිනවා. මේ සම්බන්ධයෙන් මේ සිද්ධිය පාදක කරගෙන කටයුතු කළ යුතුයි කියලා අපි රජයෙන් විශේෂයෙන්ම ඉල්ලා හිටනවා. මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ විසින් මිනිමස් බැලඳුවා කියන සංකල්පය ඒක මම අධිකරණයට පෙන්නා සිටියා. ඒක මහවග්ගපාලියේ දීතික භාගයේ සම්පූර්ණයෙන් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ එපා කියපු කණ්ඩ එපා කියපු මස් ජාතියක් තමයි මිනිමස් ශ්‍රාවකයන්ටවත් කණ්ඩ පාගු. ඒ වගේම මස් ජාති 10ක් උන්වහන්සේ බදාලා මෙන්න මේ මහවග්ගපාලියේදී අනුදැන වදාරන්නේ නැහැ භික්ෂූන්ට හෝ වෙනත් කිසිම කෙනෙක්ට කණ්ඩ කියන එක. ඒ වගේම ත්‍රිවිධ රත්නය කියන එක පිළිබඳව කරුණු විකෘති කිරීමක් කරා. ඒ සම්බන්ධෙනුත් මං ඔහුගේ භාෂාව පිළිබඳ නොදැනීමම ඔහුගේ දැනුවත්භාවයක් විදියට සලකා බැලීම මාගරු අධිකරණයට ප්‍රකාශ කර සිටියා. ඒ පිළිබඳ මම හිතනවා කර්ණු ගරු අධිකරණයට සෑහීමකට ගරු අධිකරණයේ සෑහීමකට පත් වුණා කියලා. විශේෂ වශයෙන් කියා අපි මාධ්‍ය මගින් ප්‍රකාශ කර සිටින්නේ සිංහල ජාතියවත් එහෙම නැත්නම් බුද්ධ ධර්ම ප්‍රචාරය කිරීමටවත් කොයි වෙලාවකවත් එකම පුද්ගලයෙක්ගේ ලේ බිඳක් නොසලකපු ආගම මේක. ඒක නිසා යම් කිසි පුද්ගලයෙක් ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් බෞද්ධ වශයෙන් අපගේ විශාල අපකීර්තිය හා අපගේ ශාතිශය සංවේගයේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. අද දින අධිකරණයේ නඩුව දිවන වතාවට ගැලවුණ ලැබුවා. අධිකරණයේදී තර්ක විතර්ක ඉදිරිපත් වුණා. නමුත් සද්භාවයෙන් මා ප්‍රකාශ කර සිටින්නේ මා සිංහල භාෂාවෙන් විවිධ දේශනා පවත්වලා තිබෙනවා. ඒ කිසිදු දේශනාවක බුදුදහමට අපහාස කරන අර මුලින් කිසිදු අවස්ථාවක මා අදහස් ඉදිරිපත් කරලා නැහැ.
මුස්ලිම් උරුමය රැකගනිමි යන මාතෘකාව යටතේ මා විසින් කරන ලද දේශනාවේදී බුදුදහම පිළිබඳව බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් දේශනද පොත්පත් උපකාරී කරගෙන ඒ පොත්පත් අනුසාරයෙන් තමයි ඇතම් කරුණු ඉදිරිපත් කරේ. එසේ කරුණු ඉදිරිපත් කිරීමේදී මාංශ අනුභවයේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනකොට පිළිබද්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ නිර්මාංශ ප්‍රශ්නයේ බුද්ධිමතුන් විසඳා ගැනීම පිණිසයි කියලා. ඒ පොතෙන් කරුණක් ඉදිරිපත් කරනකොට මා අතින් වැරදීමක් සිද්ධ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ මිනිමස් ගැලඳු බවට මා අතින් ප්‍රකාශයක් සිද්ධ වුණා. නමුත් ඒ පොතේ සඳහන් වන්නේ සුප්පියා උපාසිකාව තමන්ගේ කලව මාංශය ගිලන් වූ භික්ෂුවකට තමයි ඒ කලව මාංශය දන් දීලා ඒ භික්ෂුන් වහන්සේ නොදැනුවත්වම ඒ මස් අනුභව කරලා තියෙනවා කියන්නේ. මා දේශනාවේදී ප්‍රකාශ කරන කොටත් බුදුරජාණන් වහන්සේට අපහාස කරන අරමුණෙන් ඒක උපුටා දැක්වේ නෑ. නොදැනුවත්ව තමයි උන්වහන්සේත් ඒවා අනුභව කරලා තින්නේ කියලා තමයි මම දේශනාවේ ප්‍රකාශ කරලා තින්නේ. ඒ නිසා කිසිදු අවස්ථාවක බුදුදහමට නිග්‍රහ කරන අරමුණෙන් දේශනා කරලා නැහැ කියන එක පැහැදිලිව ප්‍රකාශ වෙනවා ඉදිරිපත් වෙනවා. මාගේ මෙම ප්‍රකාශයේදී සිද්ධ වුණ ඒ අතපසු වීම ඒ දේශනාව පවත්වලා මාසික කාලයක් ඇතුළතම මා විසින්ම ස්වේච්ඡාවෙන් මේක නිවැරදි කරගනු ලැබුවා. නමුත් දැන් මේක බුදුදහම නිග්‍රහ කරන අරමුණෙන් කාලාන්තරයක් තිස්සේ මා විසින් ප්‍රයත්නයක් දරනවායි කියලා තමයි දැන් ජනතාව අතර මතවාදයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. නමුත් ඒක අසත්‍යයක් නිසා සම්පූර්ණයෙන් මේක නිෂ්ප්‍රභා වෙලා අවලංගු වෙලා යයි කියලා මා විශ්වාස කරනවා. අපේ සංවිධානයත් සාමාන්‍යයෙන් මේ රටේ අන්තවාදී සංවිධානයක් නෙමෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන්, මේ රටේ ඒකීයභාවය වෙනුවෙන්, මේ රටේ අභිවෘද්ධියේ උන්නතිය වෙනුවෙන් අඬනගන සංවිධානයක්. ඒ දවසේ පටන් අපි කොටිත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව මුස්ලිම් ජනතාව වශයෙන්, දෙමළ කතා කරන ජනතාව වශයෙන් අපි හිටියත් කොටිත්‍රස්තවාදයට එරෙහිව විවෘතව අඬනගත්තු සංවිධානයක් අපේ සංවිධානය. බඩගෝස්තරවාදී කියලා දෙයක් මේ ලංකාව තුළ තිබෙනවා. ආගම තියාගෙන උපයන පිරිසකුත් ඉන්නවා. නමුත් ඒ අය අතෘප්තියටපත් පාර්ශවය කියලා මෙම නඩුවේදී ඉදිරිපත් වුණ එක බොහොම කනගාටුවට ලක් විය යුතු කරුණක්. මහානායක ස්වාමීන් වහන්සේම බැහැදකලා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට කියලා අධිකරණයෙන් අපට මේ පිළිබඳව කරුණු දැක්වීමක් කරා. අපි මීට පෙරත් අපි ලිපියක් යවලා මහානායක ස්වාමීන් වහන්සේට මේ පිළිබඳව දැනුවත් කරා. ඍජුවම බැහැදකලා මේ පිළිබඳව දැනුවත් කරන්නටත් අපි සමදා සූදානමින් සිටිනවා. රටේ සංහිඳියාව අගයන පිරිසක් වශයෙන් තමයි මේක සාමාන්‍ය ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර අරගලයක්, ජාතීන් අතර ගැටුමක් ඇති කරන තත්වයට උග්‍ර ප්‍රශ්නයක් නෙමෙයි මේක, සියුම් ප්‍රශ්නයක්. ඇතැම් දේශපාලඥයන්, ඇතැම් සංවිධාන මෙම ප්‍රශ්නය තමන්ගේ පැවැත්මට සාධකයක් වශයෙන් පවත්ව ගන්නට උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම ඉදිරි අනාගතයේදී සර්ව බල දෙවියන්ගේ පිහිටෙන් මෙම ප්‍රශ්නය යථා තත්වයට පත් වෙලා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගෙන ප්‍රශ්නයක් සඳහා මෙම නඩුවේ තීන්දුව පත් වෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා.